ඉතින් අද හරියටම සැප්තැම්බර් 14 වෙනිදා රෑ 11 මාරයි වෙලාව අපි යන්නේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට අපි මේ අතින් යන වීඩියෝ එක තමයි මේ ඔයාලට කියන්නේ. ඉතින් ඔයාලා දන්නවා එයාපෝට් එක ඇතුළට ගියපු ගමන්ම ඔයාලගේ ලැගේජස් මුලින්ම තැනකින් චෙක්ඉන් එකට යනවා. ඊට පස්සේ ඔයාලගේ ලැගේජස් ටික ආයෙමත් මේ විදිහට ඔයාලගේ ට්‍රලියකට දාගෙන මතක තියාගන්න අනිවාර්යෙන් ඔන්ලයින් චෙක්ඉන් එකක් ගන්න. ඒක ඔයාලට ෆ්ලයිට් එකට පැය 24කට කලින් දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ ඔක්කොම ඉමිග්‍රේෂන්ස් ක්ලියර් කරලා තමයි දැන් මේ ඩියුටි ෆ්‍රී ඒරියා එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නනම් අපේ ෆ්ලයිට් එකේ ඩීටේල්ස් ටික. ඉතින් අපි ඔන්න ඩියුටි ෆ්‍රී ඒරියා එකේ පොඩ්ඩක් ඇවිදිනකොට අපි බැලුවා ටිකක් සෙනඟ වට වෙලා ඉන්නේ මොකද කියලා බැලුවාම එදා ඇත්තටම ශ්‍රී ලංකා පකිස්තාන් මැච් එකක් තිබ්බ දවසක්. ඉතින් මේ ඔයාලට පේන්නේ මැච් එකේ අන්තිම ඕවර් එකේ යනවා. ඉතින් අපි එතන පොඩ්ඩක් නැවතිලා මැච් එකත් බලලා ඊට පස්සේ තමයි අපි ෆ්ලයිට් එකට ඇතුළට ගියේ. ඉතින් අපේ ෆ්ලයිට් එක තිබ්බේ උදේ 3:00 කාලට. එමිරේට්ස් තමයි අපේ එයාලයින් එක වුණේ. ඉතින් අපි ඊට කලින් කියන්නේ රෑ 12ට තමයි අපිට චෙක්ඉන් එක තිබ්බේ. අපි ඊට කලින් එයාපෝට් එකට ආවා. මේ ඔයාලට පේන්නේ අපේ ෆ්ලයිට් ඩීටේල්ස් ටික. ඉතින් අපි යන්නේ ඩුබායි හරහා. ඒ කියන්නේ ට්‍රාන්සිට් එක අපිට හම්බ වෙන්නේ ඩුබායි වලින්. ඩුබායි අපිට පැය 5 මාරක ට්‍රාන්සිට් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ අපි මුලින්ම ලංකාවේ එයාපෝට් එකේ ඉඳලා, කියන්නේ කටුනායක ඉඳලා ඩුබායි ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට යනවා පැය 4:15. ඊට පස්සේ එතන පැය 5 මාරක ට්‍රාන්සිට් එකක් අරගෙන ආයිමත් අපි ලන්ඩන් හීත්‍රෝ බලා පිටත් වෙනවා. ඉතින් ඔයාලට පේනව ඇති එදා ඇත්තටම අපේ ෆ්ලයිට් එක හරිම ක්‍රවුඩඩ්. ඒ කියන්නේ සීට් එකක් චේන්ජ් කරගන්නවත් මං හිතන්නේ කටියට චාන්ස් එකක් හම්බුන්නේ නැහැ. මොකද ඒ තරමට ෆ්ලයිට් එක ෆුල් වෙලා තිබ්බේ අපේ. ඉතින් අපි මේ විදිහට ෆ්ලයිට් එකට ආවට පස්සේ අපේ සීට් එක හොයාගෙන ගියා. ඇත්තටම අපිට ගොඩක් පිටිපස්සේ සීට් අපි බුක් කරේ. ඒ නිසා ටිකක් වෙලා ගියා ෆ්ලයිට් එක ඇතුළට යන්න. ඒ වගේම ෆ්ලයිට් එක මෙහින් යන්නත් ටිකක් වෙලා ගියා. ඒ කියන්නේ ඇත්තටම මිනිත්තු 10ක් 15ක් විතර ඩිලේ වුණා ෆ්ලයිට් එක ක්‍රවුඩඩ් නිසා. ඉතින් මේ ඔයාලට පේන්නේ අපේ ෆ්ලයිට් එක ඇතුළ ගොඩාක් සෙනඟ ඉන්නවා. ඉතින් ඔන්න කොහොම හරි අපි අපේ සීට් එක හොයාගෙන ආවා. ලැගේජස් ටික උඩ, ඒ කියන්නේ හෑන්ඩ් ලැගේජ් එක උඩ රැක් එකකින් දැම්මට පස්සේ මේ තියෙන්නේ මගේ වීව් එක. මම කොහොම හරි වින්ඩෝ සීට් එකක් දාගත්තා. ඉතින් අපි එහෙනම් යම් බලන්න අපේ ඉස්සරහට වීඩියෝ එකේ. ඉතින් මේ ඔයාලට පේන්නේ කොළඹ ඉඳන් ඩුබායි යනකම් වෙනකන් යන ෆ්ලයිට් එකේ ඩිරෙක්ෂන් එක. ඉතින් ඒකේ යන ඩිස්ටන්ස් එක, ටෝටල් ටයිම් එක, ඒ ඔක්කොම ටික ඔයාලගේ ස්ක්‍රීන් එකේ වැටෙනවා. ඉතින් ෆ්ලයිට් එක ටේක් ඕවර් කරන්න පටන් ගත්තා. ඇත්තටම ගොඩක් ඉමෝෂනල් ටයිම් එකක් ඒක. ඉතින් අපි මේ විදිහට ලංකාවේ මුහුදු තීරෙන් එළියට යනවා. ඉතින් ගොඩක් බලාපොරොත්තුත් එක්ක තමයි අපි මෙහෙම යන්නේ. ඉතින් අපි චුට්ට දුරක් ගියාට පස්සේ අපිට ඩිනර් එක හම්බ වුණා. ගොඩක් රහයි කෑම එමිරේට්ස්. ඇත්තටම ඒක මාර වටිනවා. අපිට හම්බ වුණා, ඒ කියන්නේ මෙහෙම ඔයාලා චිකන් කන්නේ නැත්නම් ඔයාලට වෙජිටේරියන් මෙනු එකක් ඉල්ල ගන්න පුළුවන්. අපි ඉතින් චිකන් කන නිසා අපි චිකන් මෙනු එකකට ගියේ. ඔයාලට පේනවා චිකන්, ඒ වගේම සලඩ් වර්ග, ඒ ඔක්කොම තියෙනවා. ඩෙසර්ට්ස් ඒ ඔක්කොම ඔයාලට හම්බ වෙනවා. ඔයාලට විශේෂයෙන් කියන්න ඕනේ ලීක යූස් කරන කෙනෙක් නම් ලීක එයාලා ප්‍රොවයිඩ් කරනවා. ඉතින් මේ උදේ පාන්දරින්ම තමයි දැන් මේ යන්නේ. ඔන්න දැන් අපි උදේ 6:00 ගානකට ඩුබායි ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට ලෑන්ඩ් කරනවා. ඔයාලට පේන්නේ මේ ඩුබායි.
ඉතින් ඔන්න දැන් අපි ඩුබායි වලට ලෑන්ඩ් කරා. ඔයාලා මතක තියාගන්න ඩුබායි ට්‍රාන්සිට් එකක් ගන්න කෙනෙක් නම් මෙහි වට්ස්ඇප් වයිබර් මුකුත් වැඩ කරන්නේ නැහැ. ගෙදරට දැනුම් දෙන්න කාට හරි වගේ හිතමිතරෙක්ට කතා කරන්න. ඒ නිසා බොටිම් කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන එන්න. ඩවුන්ලෝඩ් කරාට පස්සේ මෙහෙම ෆ්‍රී වයිෆයි කලාපයක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒකට ලොග් වෙලා කෝල්ස් ගන්න ඒවා ගන්න. ඉතින් ඔයාලා අර කලින් දැක්කේ අපේ රණවේක. ඉතින් මේ තියෙන්නේ අපේ ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන විදිය. ඒක ඇත්තටම මාරම ලස්සනයි. ඉතින් අපි ඕන ෆ්ලයිට් එක ලෑන්ඩ් කරලා එළියට ආවා. අපිට ලැගේජස් ක්ලියර් කරන්න මුකුත් ඕනේ වුණේ නැහැ. මොකද අපි ඊළඟ ෆ්ලයිට් එකත් එමිරේට්ස් එකක්මයි දාලා තිබ්බේ. ඒක නිසා අපි අපේ හෑන්ඩ් ලැගේජස් ටික අරගෙන එයාපෝට් එක ඇතුළට ගියා. අපිට ටර්මිනල් 3 වලින් තමයි ලෑන්ඩ් කරේ. නමුත් අපිට ඊළඟ ෆ්ලයිට් එකේ ගේට් එක තිබ්බේ ගොඩාක් දුරින්. ඒ නිසා අපි හිතුවා උදේට ඩුබායි එයාපෝට් එකෙන් තාමුණේ මොන හරි පොඩි ස්නැක් එකක් කනවා කියලා. ඉතින් ඒක නිසා අපි මගේ ඇත්තරම මගේ හොඳ යාළුවෙක් ඉන්නවා එයාපෝට් එකේ වැඩ කරන. ඉතින් ඒ අක්කත් ආවා. ඇවිල්ලා අපි එකගෙන ගියා ඊළඟ ගේට් එක තියෙන තැනට. ඉතින් එයා එක ගිය නිසා අපිට අතරම් පාර වැරදුන්නේ නැහැ. මේ ඉන්නේ යා මේ. ඉතින් අපි කොහොම හරි මැක්ඩොනල් එකකින් උදේට කාලා ටිකක් වෙලා ඉඳලා, මොකද අපිට පැය පහක ට්‍රාන්සිට් එකක් හම්බ වුණේ. ඒක නිසා අපි ඉඳලා සුට්ටක් වෙලා එයාපෝට් එකත් එහෙම බලලා අපි ඊළඟ අපේ ගේට් එකට ගියා. ඔයාලා දකින්නේ මේ අපි ඊළඟ ගේට් එකට යන එක. ඒක යන්න තියෙන්නේ ට්‍රේන් එකකින්. ඉතින් මේ තියෙන්නේ ට්‍රේන් එක. අපි ට්‍රේන් එකෙන් ඊළඟ ගේට් එකට ගියා. ඉතින් මේ විදිහට ඊට පස්සේ ට්‍රේන් එකෙන් බැස්සට පස්සේ අපි වේටින් ඒරියා එකේ ටිකක් වෙලා ඉඳලා වොෂ්රූම් ගිහිල්ලා ඊට පස්සේ ඔන්න මොකද ඊළඟ ෆ්ලයිට් එක තමයි අපිට ලොන්ග් ජර්නි එකක් තියෙන්නේ. මොකද පැය 7:00 7:45 අපිට තියෙනවා පැය යන්න. ඉතින් ඒ නිසා අපි වොෂ්රූම් ගිහිල්ලා පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙලා ඔන්න ඊළඟ ෆ්ලයිට් එකට යනවා. එකත් අපි යන්නේ එමිරේට්ස් වලින්මයි. ඒක අපි යන්නේ උදේ 11:25 ඉඳන් හවස 4:10 වෙනකන් තමයි ෆ්ලයිට් එක තියෙන්නේ. අපි ඔන්න දැන් ඩුබායි එයාපෝට් එකෙන් යනවා. ඉතින් පැය 7:45 යන්නේ පොඩි කාලයක් නෙමෙයි. ඒක නිසා ඔයාලට මීල්ස් දෙකක් හම්බ වෙනවා මේ ෆ්ලයිට් එකේදී. අපිට දවල් වරුවක් නිසා අපිට ලන්ච් එක හම්බ වුණා. ඊට පස්සේ අපි ලෑන්ඩ් කරන්න කලින් එක ඊවිනිං ටයිම් එකක් නිසා අපිට ඊවිනිං ස්නැක් එකක් හම්බ වුණා. ඉතින් ඒ ඔක්කොම මම ඔයාලට වීඩියෝ එකෙන් පෙන්නන්න. ඉතින් මේ තියෙන්නේ අපි ඩුබායි ඉන්ටර්නැෂනල් එයාපෝර්ට් එකට බයි කියනවා. ඉතින් ඔයාලට මෙතනදි කියන්න ඕන අපි යන්නේ ස්ටුඩන්ට් වීසා වලින්. ඉතින් ඒ වගේම ඔයාලා එමිරේට්ස් ආයතනය, ඒ කියන්නේ එමිරේට්ස් ෆ්ලයිට් එකක් බුක් කරනවා නම් ස්ටුඩන්ට් වීසා යන කෙනෙක් ඔයාලට හම්බ වෙනවා 10% ඩිස්කවුන්ට් එකක් වගේම එක්ස්ට්‍රා 10 kg. ඉතින් ඒක නිසා මතක් කරලා එමිරේට්ස් මං හිතන්නේ අනිත් එයාලයින්ස් වලත් ඒ වගේ ෆැසිලිටීස් දෙනවා. මම දන්නේ එමිරේට්ස් ගැන විතරයි. මොකද අපි එමිරේට්ස් ෆ්ලයිට් එක බුක් කරපු නිසා අපි බුක් කරෙත් එමිරේට්ස් හෙඩ් ඔෆිස් එකට ගිහිල්ලා. ඉතින් එතනදී අපිට ඕන විදිහට ඔයාලගේ ෆ්ලයිට් ඇඡස්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට ගැළපෙන ෆ්ලයිට් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. අපිට මීට කලිනුත් ෆ්ලයිට් එකක් තිබ්බා, පැයකමාරක ට්‍රාන්සිට් එකක් තියෙන එක. ඉතින් ඒක ඇත්තටම මදි කියලා හිතිච්ච හින්දා තමයි අපි පැය 5ක ට්‍රාන්සිට් එකක් ගත්තේ.
ඉතින් මේ යන්නේ යුරෝපයට උඩින්. දැන් අපිට ලන්ච් එක හම්බ වුණා. ඔයාලාට පේනවා මේ තියෙන අපිට හම්බෙච්ච ලන්ච් එක. ඔයාලට ඕන නම් මම කලින් කිව්වා වගේ ලික ඉල්ල ගන්න පුළුවන්, සොෆ්ට් ඩ්‍රින්ක්ස් ඉල්ල ගන්න පුළුවන්, ඒ වගේම ෆ්‍රෙෂ් ජූස්, එහෙම නැත්නම් ස්ප්‍රයිට්, කොකාකෝලා වගේ මොනවා හරි ඉල්ල ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපිට හම්බෙච්ච ලන්ච් එක. මේක කෑවම ඇත්තටම හොඳට බඩ පිරෙනවා. ඔයාලට මදි වගේ නම් තව මොනවා හරි ඉල්ලගෙන කන්න පුළුවන්. එහෙම ඉෂු එකක් නැහැ. ඉතින් අපි මේකත් කාලා ෆිල්ම් එකක් එහෙම බල බල තමයි ගියේ. ඉතින් ඔයාලට මේ මැප් එකෙන් පේන්නේ අපි ඔන්න දැන් ඉන්නේ ඔන්න ඔය හරිය කියලා, කියන්නේ ඉස්තාන්බුල් වලට කිට්ටු වෙලා. ඉතින් අපි දැන් මේ ඩුබායි වලින් යන්න පිටත් වෙලා ගොඩක් වෙලා. ඉතින් තව ගොඩක් දුරයි ලන්ඩන් වලට. අපි මේ ඔයාලට පේනවා අපි යන්නේ යුරෝපයට උඩින්. ටික වෙලාවයි අපිට මුහුදක් පහු කරන්න හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා වින්ඩෝ සීට් එකක් ගන්න මතක් කරලා, මොකද එතකොට ඔයාලට පල්ලෙහා බලාගෙන යන්න පුළුවන්, හරි ලස්සනයි. රෑ ෆ්ලයිට් එකක් නම් ඒක එච්චර තේරුම් මක් නැහැ. නමුත් දවල් ෆ්ලයිට් එකක් හින්දා මාර ලස්සනයි පල්ලෙහා වලට වීව් එක. ඉතින් මං ඔයාලට කලින් කිව්වා වගේ මාර ලස්සන වීව් එකක් තියෙන්නේ පල්ලෙහා. මේ තියෙන්නේ අපි වලාකුළු මැදින් තමයි යන්නේ. ඉතින් අපිට මේක නිකන් දුමක් වගේ පෙවුණාට ඒක මාර ලස්සනයි. ඉතින් මේ විදිහට ඔයාලට යන්තම් යන්තම් පල්ලෙහා පේනවා ඇති කොළ පාටට. ඉතින් මේ අපි දැන් ටිකක් කිට්ටු කරලා තියෙන ලන්ඩන් වලට, ඒ නිසා අපිට යාලා ඊවනිං ස්නැක් එකක් දුන්න. ඔයාලට මෙතනදී කොෆි, ටී, එහෙම නැත්නම් ඔයාලා කැමති නම් ෆ්‍රෙෂ් ජූස් වගේ ඉල්ල ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපිට හම්බෙච්ච ඊවනිං ස්නැක් එක. සෑන්විචස් දෙකක් තියෙනවා, ඊට පස්සේ ස්ප්‍රෙඩ් ක්‍රීම් එකක් තියෙනවා, ඊට පස්සේ ඔයාලට වතුර, එහෙම නැත්නම් ඔයාලට සොෆ්ට් ඩ්‍රින්ක්ස් මොන හරි ඉල්ල ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අපිට ඊවනිං ස්නැක් එකත් හම්බ වුණේ. ඉතින් අපි ඒකත් කෑවා. ඇත්තටම කන්න අමාරුයි, මොකද අර එකම තැනක අපි හිර වෙලා ඉන්න නිසා පැය ගාණක්. ඉතින් ওই විදිහට අපි ඊවනිං ස්නැක් එකත් කෑවට පස්සේ හොඳ කොෆි එකක් හම්බ වුණා. අපි ඒකත් විවයි, කොෆි එක නම් මාර වැදගත් ඒ වෙලාවේ හැටියට. ඉතින් මං ආසම් ෆිල්ම් එක හැරි පොට. ඉතින් හැරි පොට සීරීස් දෙකක්ම බලන්න පුළුවන් වුණා. මොකද බය හතක් අපි එහෙට මෙහෙට වෙවි හිටපු නිසා. ඉතින් දැන් ඔන්න අපි ලන්ඩන් වලට ලං වෙලා ඉන්නේ ගොඩක්ම. ඔයාලට මැප් එක පේන්නේ නැහැ. ඉතින් තව සුට්ට වෙලාවකින් අපි ලන්ඩන් හීත්‍රෝ ඉන්ටර්නැෂනල් එයාපෝර්ට් එකට ලෑන්ඩ් කරනවා. ඉතින් මේක තමයි අපේ ඩ්‍රීම් කන්ට්‍රි එක උනේ. ඉතින් අපි බලාපොරොත්තු ගොඩක් එක මේ රටට ගොඩ බහින්නේ. අපේ සියලු බලාපොරොත්තු ඉටු වෙයි කියලා බලාපොරොත්තු වෙයි. ඉතින් අපි බලමු එහෙනම්. මං ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඔයාලට ලස්සන වීඩියෝස් ගේන්න, ඒ වගේම ඉන්ෆෝමේටිව් වීඩියෝස් ගේන්න. කොහොමද අපි යුනිවර්සිටි එකක් සිලෙක්ට් කරගත්තේ, කොහොමද අපි මම තනියම යුනිවර්සිටි එක සිලෙක්ට් කරේ, තනියම වීසා ප්‍රොසෙසිං එක කරේ. ඉතින් ඒ ඔක්කොම වීඩියෝස් අපි ඔයාලට ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ලංකාවේදී එහෙ මෙහෙ ඇවිද්දා වගේ අපි මෙහෙදිත් එහෙ මෙහෙ ඇවිදලා ලස්සන තැන් බලලා, ලස්සනට හොඳට කන්න තියෙන තැන් එහෙම බලලා ඔයාලට ලස්සන වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි එහෙනම් ඔන්න ගොඩ බහිනවා එංගලන්තයට. ඒ වගේම ඔගොල්ලෝ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ, ඔගොල්ලෝ ලන්ඩන් හීත්‍රෝ එයාපෝර්ට් එකට ලෑන්ඩ් කරනවා නම් මෙතන ලොකු කියුව එකක් තියෙනවා ඉමිග්‍රේෂන් ප්‍රොසෙස් එකේ. මොකද අපි ස්ටුඩන්ට් වීසාව නිසා යාලාපෙන් පොඩි ප්‍රශ්න දෙක තුනක් එහෙමත් අහනවා. ගොඩක් බය වෙන දෙයක් නෑ, සිම්පල් ප්‍රශ්න අහන්නේ ඔයාලගෙන්. මොකද කෝස් එක ඒවා මං ඉස්සරහට ඔයාලට වීඩියෝ එකකින් කරන්නම් කොහොමද නිකන් පොඩි ඉන්ටර්වීව් එකකට වගේ මුණ දෙන්නේ කියලා. ඉතින් කපල් එකක් එනවා නම් එහෙම නැත්නම් ෆැමිලි එකක්
එනවනම් ඔයාලා එකට චෙක්ඉන් වෙන එකට චෙක්අවුට් වෙන ඒ වගේම එකට ඉමිග්‍රේෂන් ඔෆිසර් ළඟට යන්න එතකොට ඔයාලට මාරම පහසුයි ඒක. ඉතින් මේ තියෙන්නේ හීත්‍රෝ එයාපෝට් එක. අපි මෙතන මේ විදිහට ෆ්ලයිට් එකෙන් එළියට ඇවිල්ලා මුලින්ම යන්න ඕනේ අපි ඉමිග්‍රේෂන් එකට. ඉන් පස්සේ එතනින් අපේ ඩොකියුමෙන්ට්ස් චෙක් කරනවා, අපේ පාස්පෝර්ට් එක චෙක් කරනවා, අපෙන් ප්‍රශ්න දෙක තුනක් අහනවා. ඉතින් මේ පේන්නේ ලොකු කිව් එකක් තිබ්බා. මං හිතන්නේ අපි පැයක හමාරකට වඩා මේ කිව් එකේ හිටියා. ඉතින් ඊට පස්සේ ඒක ක්ලියර් කරලා අපි ටක් ගාලා අපේ ලැගේජස් ටික ගන්න. ඉතින් මේ විදිහට අපි ලැගේජස් ටික අරගෙන එක ට්‍රොලි එකට දාගෙන ඊට පස්සේ අපි ගියා අපේ එයාපෝට් එකෙන් එළියට. ඔන්නඔහොම තමයි අපි ලංකාවෙ ඉඳන් මේ ලස්සන ලන්ඩන් නගරයට ආවේ. ඉතින් අපි ලන්ඩන් වලින් ගොඩක් එහාට යන්න තියෙනවා අපි ඒ වීඩියෝ කාලයට පස්සේ ගෙන්නම්. ඉතින් ඔන්න ඔය විදිහට අපි රට ඇතුළට ඇවිල්ලා දැන් අපි ඉන්න තැනට යනවා. ඉතින් ඉස්සරහට ලස්සන වීඩියෝස් වලින් හම් වෙන බලාපොරොත්තුවෙන් තාවකාලිකව සමුගන්නවා. ඉතින් එහෙනම් ඔයාලට ඔයාලගේ ලස්සන හීන සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් bye.